කොටාගේ දිස්ත්‍රික්කයේ තවත් ගොවි මහත්තෙක් අපි හම්බුනේ. අපි යයිනෝනත් මේකට සම්බන්ධ වුණා. යයිනෝන මේ කොහෙද? පළාත. මේක උත්තර කොට්ටාෂයේ පුරම්පල කෘෂිකර්ම ප්‍රදේශයේ කොට්ටාෂයක් තමයි අයත් වෙන්නේ. ඔව්. යයිනෝන එතකොට දැන් මේකේ මේ පේන හොඳ අස්සන්නකුත් දැන් තියෙනවා. මම හිතන අස්සන වාර කීපයක් ගන්න ඇති. කොහොමද මේ අස්සන්න මේ වැඩි කරගන්න පැසන්ව ගාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අස්සන්නේ පරාගණයේ ගැටලුවක් වෙනව නේද? ඔව් ඇත්තටම පරාගණය ගැන කිව්වොත් මේ කොට්ටාෂයේ ගොඩක් ගොවි මහත්තුන් කලින් වැල්දොඩම් වගාව කරපු කට්ටිය ගොඩක් ඉඳියා. ඔව්. ඒ වුණත් ඒගොල්ලන් අර ස්වාභාවික පරාගණය වෙනවා අම්බලම් පාරුවා කියන කෘමියගෙන්. ඒත් අපි දැන් මෙයාලට තාක්ෂණික දැනුම දීලා තියෙනවා. ඒ වගේම මේ අර කෘතිම පරාගණය කරන හැටි අපි මේගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මේ මලක පරාග අරගෙන ඇඟිලි තුඩෙන් හරි සියුම් මේ බුරුසුවකින් හරි අත් දෙකෙන් ඇඟිලි දෙකෙන් අරගෙන මේ වෙලේ එක අනිත්තලේ මලත් එක තමයි පරාගණය කරන්න ඕනේ. අන්නම අරගෙන අනිත් එක අනිත් මලේ කලංකේ. ඔව්. කියන්නේ සාමාන්‍ය ඒක සාමාන්‍යයෙන් කරන්න ඕන හවස 1ත් 6ත් වගේ කාලයක් තමයි කරන්න ඕනේ. හවස 1යි 6යි. ඔව්. ඔව්. ඒ කියන්නේ බැල්දුරන් වගාව පටන් ගන්නවා නම් ප්‍රධානම කාරණා තමයි මූලික වශයෙන් වගාව කරන එකට අමතරව පරාගණය කියන එක. පරාගණය අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිනවා. ඒකෙන් තමයි මේ වගේ හොඳ අස්සන්නක් අපේ ගොවි මහතුරු ලබා ගන්න තියෙන්නේ. ඔව් අපි පොඩ්ඩක් සිස්ටම් පොඩ්ඩක් ගිහින් බලමු. ගොවි මහතුරු කොහොමද වැඩි කරලා තියෙන්නේ.